කොහොමද යන්නේ? මම අද ඔයාලා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අද සමාජයේ ගොඩක් අත බහට ලක් වෙන රෝගී තත්ත්වයක් පිළිබඳව. ඒ තමයි අදිරුදුල වීදී. සාමාන්‍යයෙන් අපි රෝගයක් ගත්තාම ප්‍රධාන වශයෙන් හෝමෝන රෝග සහ රෝගන රෝග ලෙස කාණ්ඩ දෙකකට බෙදෙනවා. එතකොට අදිරුදුල වීදී කියලා කියන්නේ හෝමෝන රෝගය. ඒ කියන්නේ මේක නම රෝගී තත්ත්වය වෙන පුද්ගලෙක් පුද්ගලයෙකුටම රෝගියාගේ බෝවන්නේ නැහැ. එතකොට අදිරුදුර පිටිනිය කියලා කියන්නේ මොකක්ද? අදිරුදුර පිටිනිය කියලා කියන්නේ ශරීරයේ රුධිර වාහිනිය, يعني බ්ලඩ් සෙල්ස් වල තියෙන ඕනේ පීඩනය සාමාන්‍ය පීඩනයට වැඩි අංකයක් ගන්නවා නම් අදිරුදුර පිටිනිය අපි කියනවා. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට අදිරුදුර පිටිනිය තියෙන ඕනේ 120යි 80යි. මිලිමීටර් 120යි 80යි තමයි සාමාන්‍ය නිරෝගී පීඩනය රසදිය මිලිමීටර 140යි 90ට වඩා වැඩි නම් අපි කියනවා ඒ පුද්ගලයාට අදිරුධිර පීඩනය කියනවා. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. අන්තිමට රුධිර පීඩනය මැනගත්තේ කවද? එතකොට ඒ රුධිර පීඩනය එයාගේ තිබුණේ කීයද? එතකොට සාමාන්‍ය නිරෝගී මනුස්සයෙක්ගේ තියෙන මට්ටමට රුධිර පීඩනය තියෙනවා නම් ඔයාලා බය වෙන්න ඕනේ නැහැ. නමුත් ඔයාලගේ පීඩනය රුධිර පීඩනය සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද රුධිර පීඩනය වැඩි නම් ශරීරයේ ගොඩක් වටිනා මින්දියන් වල මොන මොළය පොකුබඩු පැත්තේ වගේ තියෙනවා බලපාලා ගොඩක් අන්න ජීවිතවලට නම් සත්‍යයකට පත් වෙන්න පුළුවන් නිසා. එතකොට අපි කොහොමද අපේට රුධිර පීඩනය අධික රුධිර පීඩනය තියෙනවා කියලා හොයාගන්නේ? අපිට පුළුවන් රෝහලකට ගිහිල්ලා පීඩනය වැඩි නම් අපි ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. කොහොමද මේ රුධිර පීඩනය සාමාන්‍ය ප්‍රමාණයට තියාගන්නේ කියන්නේ. එතකොට සාමාන්‍ය අතිරුධිර පීඩනයේ තත්ත්වය පැවතීමට රිස්ක් ෆැක්ටර්ස්, يعني අවදානම් තත්ත්වයේ පවතින පුළුවන් පුද්ගලයන් අපි ප්‍රධාන වශයෙන් සමාජයේ ගත්ත වයස්ගත පුද්ගලයන්ට මේ අවදානම වැඩි. ඒ වගේම තමයි අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි බෑඩ් ලයිෆ්ස්, ඒ කියන්නේ ඔයා ඔයාගේ ජීවන රටාව වැරදි විදිහට, ඒ කියන්නේ ඔයා හරියට එක්සර්සයිස් කරන්නේ නැත්නම් ව්‍යායාම් කරන්නේ නැත්නම්, ඒ වගේම ඔයාගේ ආහාර රටා, අහිතකර ආහාර රටා, ඔයා ලුණු ගොඩක් දාලා කෑම ගන්නවා නම් මේ தත්ත්වය අදිරුධිර පීඩනය தත්ත්වය ඔයාට තියෙන පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ අධික තරබාරුකම එක්සයිස් කරන්නේ නැත්නම් ගොඩක් කැම ගන්නවා නම් අනිවාර්යෙන් ඔයාට මේ වගේ අදිරුදුර පීඩනයක් ඇති වෙන්න පුළුවන්. මේ වගේම තමයි ජානමය හේතුත් මේ සඳහා බලපාන්නේ. එතකොට මම මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා, සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා අපි මේකට ප්‍රතිකාර ගන්න ඕනේ ඖෂධ වලින්. ඒ ඊට අමතරව අපිට පුළුවන් මේක පාවිච්චි කරගන්න අපේ ජීවන රටාව, ලයිෆ් ස්ටයිල් එක පොඩ්ඩක් චේන්ජ් කරගන්න ඕනේ. එතකොට අපි කොහොමද මේ අදිරුධිර පීඩනය කියන තත්ත්වය පාලනය කරගන්නේ? හෝමෝන රෝගයක් කියලා කියන්නේ ඇත්තටම මේක සුව කරන්න බෑ. අපිට මේක පාලනය කරගන්න තමයි පුළුවන් අදිරුධිර පීඩනය කියන රෝගී තත්ත්වය. අපි කොහොමද ඒක පාලනය කරගන්නේ? ප්‍රධාන වශයෙන් අපිට පුළුවන් ඖෂධ ලබා ගන්න. ඖෂධ වලින් පමණක් මේක සැලකන්නේ අපි අමතර අපි මේ සඳහා දැනුවත් කියලා අපේ ලයිෆ් ස්ටයිල් එක අපි වෙනස් කරගන්න. එතකොට අපේ නරක පුරුදු තියෙනවා නම් අපි ආහාර ගැනීම, ඒ වගේම අපි ගොඩක් දුම්පානය කරනවා නම්, මත්පැන් පානය කරනවා නම් අපි ඒවෙන් දැනගන්න. ඒ වගේම තමයි ව්‍යායාම් කරන්න ඕනේ. සහතින් පමණ ආහාර වේලක් සහ නිසි ආකාරයෙන් ව්‍යායාම් වේලෙමින් අදිරුධිර පීඩන තත්ත්වය පාලනය කරගෙන නිරෝගී ඔබටත් එසේනම් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. සුබ දවසක්.